අලුතෙන් SLT Mobitel Home 4G LTE connection ගන්න අයට වටිනා tab computer සහ data දීමන. අලුතෙන් SLT Mobitel Home 4G LTE connection ගන්න අයට වටිනා tab computer සහ data දීමන. Navitomex පැල්ලම් සහ විසබීජ අවම කර දින 3ක් දක්වා toilet එක fresh ව තමයි. Tomex සම්මානීය රූපවාහිනී මාධ්‍ය වැඩසටහන් නාලිකාව ටීවී දෙරණ ටීවී දෙරණ වසරේ සම්මානීය රූපවාහිනී මාධ්‍ය වැඩසටහන් නාලිකා ලෙස මෙලෙස දිනාගන්නේ වඩා ජනගත ප්‍රවෘත්ති විකාශය අද දෙරණට වඩා ජනගත ප්‍රවෘත්ති විකාශය ටීවී දෙරණ ප්‍රයිම් ටයිම් නිවුස් ටීවී දෙරණ ප්‍රයිම් ටයිම් නිවුස් අපේ උණුසුම් සුබ පැතුම් සත්‍යන්තේ විදුලි ඉල්ලුම අනපේක්ෂිත ලෙස ඉහළට කලාප කිහිපයකට අද අමතර පැයක විදුලි කප්පාදුවක් තෙල් අර්බුදයේ අවසානය ගැන ඇමතිගෙන් ඉඟියක් ඕමාන ණය ආධාර යටතේ ගෑස් මෙට්‍රික් ටන් 3500 ක නෞකාවක් දිවයිනට අද ගෘහස්ස ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළඳපොළට පුනර්ජනනීය බලශක්තියට ඇති බාධාවන් ඉවත් කරන්න අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස් වසර 54කට පසු රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කලාපීය ගුවන් මෙහෙයුම් යලි ඇරඹෙයි ස්ලිම් කැන්ටර් ජනතා සම්මාන උළෙලේදී ජනතාවගේ රූපවාහිනී නාලිකාව ලෙසින් අභිසෙස් ලැබූ ටීවී දෙරණ ඊයේ පැවති 2020 2021 රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ සම්මානනීය රූපවාහිනී මාධ්‍ය වැඩසටහන් නාලිකාව ලෙස පිදුම් ලැබුවා. එමෙන්ම අද දෙරණ සහ ටීවී දෙරණ තවත් සම්මාන රැසකින් පිදුම් ලැබීම විශේෂත්වයක්. 2020-2021 රයිගම් ටෙලි සම්මාන උළෙල ඊයේ පස්සරුවේ අති උත්කර්ෂවත් ලෙස පැවැත්ුණේ කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී. සම්මාන උළෙලේදී දෙරණ මාධ්‍ය ජාලය සම්මාන රැසකින් පිදුම් ලැබුවා. ඒ අනුව වසරේ සම්මානනීය රූපවාහිනී මාධ්‍ය වැඩසටහන් නාලිකාව ලෙස 2021 වසර වෙනුවෙන් ටීවී දෙරණ සම්මානයෙන් පිදුම් ලැබුවා. වඩා ජනගත ප්‍රවෘත්ති විකාශය සඳහා වූ සම්මාන හිමි වූයේ අද දෙරණටයි. දැනගන්න ඉතින් අපි මොන නාලිකාවේ මොන ප්‍රවෘත්ති විකාශයටද වැඩි ඉඩක් අපේ ආලින්දේ දෙන්නේ කියන එකට ටීවී දෙරණ ප්‍රයිම් ටයිම් නිවුස් වෙත අපේ උණුසුම් සුබ පැතුම් ඔබට. 2021 වසරේ විශිෂ්ටතම රූපවාහිනී සිංහල සම්ප්‍රවේශක සම්මානය හිමි කරගත්තේ ටීවී දෙරණ නිවේදක තිසංක ගමගේ විසින්. එමෙන්ම 2021 වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඬකැවීම් නිර්මාණය වෙනුවෙන් පණ්ඩිත රාමා නාට්‍ය සඳහා ටීවී දෙරණ අනුරාධ සිගේරා සම්මානයට පාත්‍ර වුණා. අද දෙරණ ප්‍රවෘත්ති අංශයේ ඩිල්කා සමන්මලී සහ ජනිතා ලියනගේ නිර්මාණය කළ ඩිෆෙන්ස් ද නේචර් වාර්තා වැඩසටහන ජූරියේ කුසලතා සම්මානෙන් පිදුම් ලැබුවා. ටීවී දෙරණ ඔස්සේ විකාශය වන අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේ පස සහ වස කාබනික පොහොර පිළිබඳ විශේෂ කතිකාව අධ්‍යක්ෂණය කළ ප්‍රසාද් කුමසාරු මහතා ජූරියේ විශේෂ කුසලතා ඇගීම් සම්මානයට පාත්‍ර වුණා. එමෙන්ම ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ කළුවර මුහුද ටෙලි චිත්‍රපටයේ තිරපිටපත් රචක පවිත්‍රා රූපසිංහ මහත්මියද ජූරියේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබුවා. 2020 වසරේ නිර්මාණාත්මක රූපවාහිනී රියැලිටි වැඩසටහන සම්මානය හිමි වූයේ ක්‍රිෂාන්ති රාජිකා සහ කැලුම් දර්ශන නිෂ්පාදනය කළ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 9 වැඩසටහනයි.
විමුක්ති රොඩ්‍රිගෝ සහ චොමින්ද තෙන්නකෝන් නිෂ්පාදනය කළ සිටි ඔෆ් මියුසික් සංගීත වැඩසටහන 2021 වසරේ විශිෂ්ටතම රූපවාහිනී වැඩසටහන ලෙස සම්මාන හිමි කරගත්තා. 2021 වසරේ ජූරියේ කුසලතා සම්මානය ටීවී දෙරණ වෙනුවෙන් චින්තක ගම්ලත් හිමි වූයේ ප්‍රේම වඩා සැම සංගීත වැඩසටහන වෙනුවෙන්. 2020 වසරේ විශිෂ්ටතම ටෙලි චිත්‍රපට අධ්‍යක්ෂණය ලෙස රයිගම් ටෙලි සම්මානයෙන් පිදුම් ලැබුවේ අතුල පීරිස් අධ්‍යක්ෂණය කළ කළුවර මුහුද ටෙලි චිත්‍රපටයයි. 2021 වසරේ විශිෂ්ටතම ටෙලි චිත්‍රපටය ලෙස දිලුක ප්‍රසාද් අධ්‍යක්ෂණය කළ නිකලස් චිත්‍රපටය ටීවී දෙරණ වෙනුවෙන් සම්මානයට පාත්‍ර වුණා. සතියන්තයේ විදුලි ඉල්ලුම අනපේක්ෂිත අයුරින් නිහල යාම හේතුවෙන් අද ප්‍රදේශ කිහිපයකට අමතර පැයක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. මේ අතර ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාවක් හෙට දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා. වෙළඳපොළට ප්‍රමාණවත් ඉන්ධන තොග නිකුත් කර ඇති බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළද තවදුරටත් ඇතැම් පිරෝම්හල් වසා ඇත්තේ ඉන්ධන නොමැති බව සඳහන් කරමින්. ඒ අතර ඩීසල් ලබා ගැනීම සඳහා පිරෝම්හල් අසල දිගුපෝලිම්ද වාර්තා වනවා. මේ අතර බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඊයේ පැවති රැස්වීමකදී තෙල් අර්බුදයේ අවසන් වන දිනය සම්බන්ධයෙන් ඉඟියක් පළ කළා. ඒ අර්බුදයක් තියෙනවා නම් ඒ අර්බුදයට අමතුරයක් මුහුදෙන් දෙනවා මිසක් රට ඇවිල්ලා තෙල් ගේන සල්ලි නැහැ කියලා වැඩක් නැහැ. අපේ ඊටපු අමතුරයක් කරේ රටට ඇවිල්ලා කිව්වා අපිට දවස් 3යි තෙල් තියෙන්නේ. තෙල් ගේන සල්ලි නැහැ. එමනම් අමතුරේ කොහොමද කරන්නේ නැහැ. දැන් අපි ඒ අභියෝගේ බාර අරගෙන තියෙන්නේ. සිංහල අවුරුදු පහ වෙනකොට ලංකාවේ තෙල් පොලින් අවසන් වෙයි. ඒ අවසන් වෙනකොට අපේ රිෆයිනර නැවත ක්‍රූඩ් ඔයිල් අපි ඕඩර් කරගෙන යනවා. ක්‍රූඩ් ඔයිල් 215,000ක් අපිට ගබඩාවල තියන්න පුළුවන්. ඒක සම්පූර්ණ ධාවණයෙන් පුළුවන් වෙනවා රිෆයිනරේ දුවන්න. ඒ දිව්වොත් මේ ප්‍රශ්නේ ඇති වෙන්න තාප බගාර කොමුදුවන්න පුළුවන්. මේ අතර අදත් පැය 3යි මිනිත්තු 30ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව ඒ සිට එල් දක්වා කලාප 12ට අද උදෑසන 8:30 සිට රාත්‍රියේ 10:30 දක්වා අතර කාලය තුළ පැය 3යි මිනිත්තු 30ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි. ඒ පෙරවරුවේ පැය 2යි මිනිත්තු 15ක් සහ පසරුවේ පැය මිනිත්තු 15ක් වශයෙන් පී සිට W දක්වා කලාප 8ට අද උදෑසන 9 සිට රාත්‍රියේ 11 දක්වා අතර කාලය තුළ පැය 3ක කාලයක් විදුලිය කප්පාදු කරනවා. මීට පෙර එම කලාපවලට පස්සරුවේ පමණක් පැය 2ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතව තිබුණත් සතියන්තයේ විදුලි ඉල්ලුම අනපේක්ෂිත අයුරින් ඉහළ යාම හේතුවෙන් අමතර පැයක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළා. ඕමාන ණය ආධාර යටතේ ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාව ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණ ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. කෙසේ වෙතත් ගෑස් මිලදී ගැනීම සඳහා අදත් ජනතාව දිගු පෝලිම්බල රැඳී සිටියා. ඕමාන ණය ආධාර යටතේ ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාව ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි බව ලිට්‍රෝ සමාගම පවසනවා.
එහි ගෑස් ගොඩබෑමේ කටයුතු අද පස්සරුවේ ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ අතර සෑම ඉරිදාවකම සාමාන්‍යයෙන් වසා තැබෙන කෙරවල පිටියේ ලිට්‍රෝ ගෑස් පරිරන්තයේ මෙහෙයුම් කටයුතු අද සාමාන්‍ය පරිදි සිදුවන අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්ෂයක් අද වෙළඳපොළට බෙදා හැරීමට නියමිත බවත් එම සමාගම සඳහන් කළා. මේ බදුල්ල නගරයේ ජනතාව සුපුරුදු පරිදි ගෑස් මිලදී ගැනීම සඳහා පොලිම්වල රැඳී සිටි ආකාරයයි. ගාල්ල ප්‍රදේශයේ පිරිසක් ගෑස් මිලදී ගැනීම සඳහා ඊයේ රාත්‍රියේම අදාළ ගෑස් අලෙවිසල වෙත ගමන් කළේ මෙලෙසින්. මේ අතර පවතින ජීවන වියදම හමුවේ පීඩාවට පත්ව ඇති ජනතාව ඊයේ මෙන්ම අදත් දිවයිනේ ප්‍රදේශ වරසකදී විරෝධතා සංවිධාන කර තිබුණා. ගාක් මිනිස්සු ඉන්නවා පාරවල්වල පෝලිං වල මිනිස්සු කන්න නැහැ. ඒ මිනිස්සුන්ට පරිප්පු ටිකක් ගන්න 30ක් නැහැ. මේ වගේ දුප්පත් රටකින් තවත් මේ පාලකයෝ මෙහෙම හොරකම් කරන්න පුළුවන් ද දිගට? හිතක් පපුවක් නැද්ද? අපිටත් කැක්කුමක් කියලා දෙයක් තියෙනවා. රටේ ඉන්න මිනිස්සුන්ට ඉතාම දරා ගන්න අමාරු පීඩනයක් මේ ආර්ථිකයත් එක්ක දැන් ඇති වෙලා තියෙනවා. ඉතින් මේකට වහාම ක්‍රියාමාර්ගයක් මොකක් හරි ගන්න ඕන. මේ අර්බුදය මං හිතන්නේ මෞකුස ඉන්න බිලිඳගේ ඉඳලා මහල්ල දක්වා බලපාලා තිනවා. ඖෂධ නැහැ, ගෑස් නැහැ, ඉන්ධන නැහැ. මේ පාලනයට විරුද්ධව හැමෝම එකම වේදිකාවකට ගොඩ වෙලා මේකට උත්තර හොයන්න ඕනේ. විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමට පවතින බාධා ඉවත් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ අරලියගහ මන්දිරයේ ඊයේ පැවති රැස්වීමකදී ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඉන්ධන භාවිතයෙන් උත්පාදනය වන විදුලි ඒකකයක් සඳහා රුපියල් 60කට වැඩි වියදමක් දරන බවත් පුනර්ජනනීය බලශක්තිය මගින් උත්පාදනය වන විදුලි ඒකකයක් රුපියල් 20ක පමණ අවම වියදමකින් ලබාගත හැකි බවත් මෙහිදී අනාවරණ වුණා. ඒ අනුව පවතින විදුලි අර්බුදය විසඳීමට නම් පුනර්ජනනීය බලශක්තිය හැර වෙනත් විකල්පයක් නොමැති බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් දමිත් කුමාර් සිරිමහතා කියා සිටියේ. පුනර්ජනනීය බලශක්තිය මගින් උත්පාදනය කරන විදුලි ධාරිතාව ප්‍රධාන විදුලි සැපයුම හා සම්බන්ධ කිරීමට අවශ්‍ය කටයුතු සකස් කිරීමේදී විදුලිපල මණ්ඩලය ක්‍රියාත්මක වීමේ මන්දගාමී බවටද මෙහිදී කරුණු ඉදිරිපත් කරනවා. කෙසේ වෙතත් පැන නැගී ඇති විදුලි අර්බුදයට වහාම විසඳුම් අවශ්‍ය බව කියා සිටි අග්‍රාමාත්‍යවරයා විදුලි අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට හැකි ඉක්මනින් අඛණ්ඩව විදුලිය සැපයිය යුතු බව පෙන්වා දුන්නා. ඒ අනුව විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමට පවතින බාධා ඉවත් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා හිදී ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වහාම විවාදයක් පවත්වන ලෙස හෙටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබෙනවා. එම වාර්තාව සම්බන්ධයෙන් රජය තම සැලැස්ම ඉදිරිපත් කිරීම අතිශය වැදගත් බවත් මූල්‍යාධාර සඳහා IMF සම්බන්ධ කර ගැනීමට රජය බලාපොරොත්තු වන බැවින් IMF වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය බවත් හෙටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. මේ අතර පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ නියෝජිතයින් පළ කළ අදහස් කිහිපයක් දැන් පාංගෙඩිය 2019 තිබුණේ රුපියල් 50ට. දැන් මේ මාර්තු මාසේ 110යි. සීනිය එක 85ට තිබුණේ 2019 195යි. පරිප්පු රුපියල් 140 ඉඳලා රුපියල් 420ට ගිහිල්ලා තියෙනවා. කිරිපිටික 380ට තිබුණේ 2019 දී. ගිය සතියේ කිව්වා 540යි කියලා. මේ සතියේදී 800යිලු. ඊට පස්සේ හිතුවා සල්ලි අච්චු ගහලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. සල්ලි අච්චු ගහපුවාම උද්දමනය ඉහළ ගිහිල්ලා තියෙන විදිය. ලෝකයේ වැඩිම උද්දමනය තියෙන රට ලංකාවයි.
ලංකා ඉතිහාසයේ පළමුවෙනි වතාවට ආහාර නැතුව ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ කියලා ජනතාව ඉන්දියාවට යන්න පටන් අරන් තියෙනවා. වෙලාවකට හිතෙනවා ආණ්ඩුවක් තියෙනවද කියන කාරණේ. අපි කතා කළේ සෞභාග්‍ය, අපි කතා කළේ සිස්ටම් චේන්ජ් එකක් ගැන, අපි කතා කළේ වඩා සුරක්ෂිත සමාජයක් ගැන. අද වීදියට මිනිසා එන්න පටන් අරගෙන. මේ තියෙන පීඩනයත් එක්ක රටේ පාලනය මාරු කරලා මේ ප්‍රශ්නේ විසඳන්න ගියා. කොහොම එකට එක්කාසු වෙලා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන විශ්වාසයක් තියලා ඉදිරියට යන්නේ පමණයි තියෙන විකල්පය. ඒ නිසා තමයි ගරු ජනාධිපතිතුමා සර්වපාක්ෂික රැස්වීමක් කැඳවුවේ. එකට 3 ගුණයකින් ඩීසල් මිල ඉහළ නංවලා තියෙනවා. එකට 5 ගුණයකින් විදුලි බිල ඉහළ නංවන්න යනවා. ඉතින් ඒ නිසා කරන්න බැරි බව ඉතාම පැහැදිලියි. අපි දන්නා මේගොල්ලෝ යන්නේ නැහැ කියලා. මේගොල්ලෝ යැවිය යුතුයි දැන්. පක්ෂය 11 විතරක් නෙවෙයි තවත් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ ඉන්න ප්‍රගතිශීලී සියලු දෙනාත් විපක්ෂයේ ඉන්න සියලු දෙනාගේමත් පුළුල් සංධානයක් අවශ්‍යයි. ඒකට අවම වැඩපිළිවෙලක් පිළිබඳ අපි එකගතාවයකට පැමිණිය යුතුයි. මේ 11 එක වුණා කඩ කරන්න සූදානම්. අනිවාර්යයෙන්. මේ රට වෙනුවෙන් අපි සියලුම දෙනා සමග පොදු වැඩපිළිවෙලකට සාකච්ඡා කරන්න සූදානම්. රත්මලාන ජාත්‍යන්තර ගුවන් තුරුපලේ කලාපීය ගුවන් මෙහෙයුම් අද සිට යළි ආරම්භ කෙරුණා. ඒ වසර 54කට පසුවයි. කොළඹ ජාත්‍යන්තර ගුවන් තුරුපල රත්මලාන නව උපධාවනපතිය සහ ආස්තරණය කරන ලද ගුවන් යාන අංගණය විවෘත කිරීම තරුණ කටයුතු හා ක්‍රීඩා මාත්‍ය නමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. යනු වසර 54කට පසු රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් කලාපීය ගුවන් මෙහෙයුම් අද සිට යළි ආරම්භ කරන අතර මාලදිවයින සමග එක්ව එය ක්‍රියාත්මක කරනවා. එය සනිටුහන් කරමින් මාලදිවයින රජයට අයත් ගුවන් යානයක් රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත අද උදැසන පැමිණියා. ආරම්භ කළ ජාත්‍යන්තර ගුවන් ගමන් ඉදිරියේදී රත්මලානයේ සිට ආසියාවේ හා මැද පෙරදිග ඕනෑම ගමන් ගබඩාන්තයකට ජාහක පරිදි කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ සහ අඩු වියදම් සහිත බජට් එයාලයින්ස් ගුවන් ගමන් සමාගම් සමග එක්වී අප රටට අවශ්‍ය ආදායම් ලබා ගැනීමට අවශ්‍ය මාර්ග සාදා ගැනීමට විශාල පිටුවහලක් වේයයි මා විශ්වාස කරමි. අවුරුදු 54 ජාත්‍යන්තර ගුවන් ගමන් සිදු නොවෙච්ච රත්මලාන ගුවන්තොටුපලත් අද අපිට ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත කිරීමට අද අපිට හැකියාව ලැබෙන පළවෙනි ගුවන් යානය දැන් ලංකාවට ඇවිල්ලා තියෙනවා. සතියට ගුවන් ගමන් 3ක් එක ආරම්භ වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අපේ ළඟම රාජ්‍යයන් වන ඉන්දියාව මේ වෙද්දිම ආරාධනා කරලා තියෙනවා රත්මලාන ගුවන්තොටුපලෙන් ගුවන් ගමන් ආරම්භ කරන්න කියලා. මේ වගේම සාකච්ඡා අපි ඉදිරියට කරගෙන යන අපි මිලියන 5ක සංචාර ඉලක්කයක් කරා ගමන් කරනවා නම් ඒ මිලියන 5 ඉලක්කය කරා ගමන් කිරීමට අවශ්‍ය යටිදල පහසුකම් අපි අපේ රටේ නිර්මාණය කළ යුතුයි. දැනට කටුනායක ගුවන්තුරුපොළ දෙවන පියවර මේ වෙනකොට සංවර්ධනය වෙමින් පවතිනවා. මත්තල ගුවන්තුරුපොළ අද කොළඹ ජාත්‍යන්තර ගුවන්තුරුපොළ වැනි ගුවන්තුරුපොළවල් වල තවත් යටිදල පහසුකම් ශීඝ්‍ර වශයෙන් අපි සංවර්ධනය කරවමින් පමණයි අපට අපේ ඉලක්කයන් කරා ගමන් කරන්න ළඟා වෙන්න හැකියාව ලැබෙන්නේ. සියට 100ක් දක්වා ඉස්සරි නැති සියට 100ක් සුසිනින් කෙස් කලමක් ලබා දේ. Dove anti dandruff. අසම්පූර්ණ ඉදිකිරීම නිසා සිදුවන අනතුරු නිරන්තරයෙන් අපට වාර්තා වෙනවා. ඒ බව සනාථ වන අනතුරක් ඊයේත් අපට වාර්තා වුණා. මේ මවනෙල්ල සිට හෙම්මාතගම හරහා ගම්පොළ දක්වා ඇති අඹුලුවාව කඳුකර මාර්ගයයි. මෙම ස්ථානය ඉතා අවදානම් වන්නේ මාර්ගයේ අසල ආරක්ෂිත වැටක් නොමැතිවීම හේතුවෙන්. අනුතුරු බහුලව සිදුවන මෙම මාර්ගයේ සිදු වූ ආසන්නතම සිදුවීම නම් ඊයේ රාත්‍රියේ මගින් 45ක් රැගත් බස් රථයක් තිරිංග ක්‍රියා විරහිත වීම නිසා වංගුව අසලදී අනුතුරට ලක්වීමයි. බස් රථයේ අසල තිබූ ගසක සහ අර්ධ වශයෙන් සකස් කළ ආරක්ෂිත වැටේ ගැටි එම ස්ථානයේ රැඳීම සිදු නොවුණා නම් අඩිසියයක පමණ බෑවුමකට පෙරලීමට ඉඩ තිබුණා. මෙතන භාගයන් නතර කරලා මේ වැටේ. අර ඒ භාගයක් තිබ්බ දැනින් තමයි නතර වෙලා තියෙන්නේ. ඉතින් සම්පූර්ණ තිබන්න මේක බස් එක ආද නතර වෙනවානේ. ගාර ගහන තව උදව් උනේ. අතන ගහ නැත්තම් මේ බස් එක ගිහිල්ලා තව කොණ්ඩරු ගියාද? ඉතින් මෙහෙ වෙන්න දෙන්න එපා. මෙම මාර්ගයේ ඇති අනාරක්ෂිතභාවය නිසාම මෙහි අනුතුරු බහුලව වාර්තා වුණා. තවමත් නිසියාකාරයෙන් ආරක්ෂිත වැටක් නොමැති මෙම මාර්ගයේ ආරක්ෂිත භාවය හා මගීන්ගේ සුරක්ෂිත භාවය ස්ථාවර වන්නේ කවදාද? දැන් තවත් පුවත් කිහිපයක්. ලෝකුරුම සිංහරාජ වනාන්තරයේදී මෙරටට ආවේනික කටුස්සෙකු ගමන් මල්ලක සඟවා රැගෙන යාමට උත්සාහ කළ ජර්මානු ජාතික සංචාරකින් දෙදෙනෙකු කුරුළුගල පිවිසුමේදී පොලිස් අත්අඩංගුවට පත් වුණා. සංචාරක මග පෙන්වන්නේ කළ දැනුම්දීමක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණු අතර සංචාරකින් දෙදෙනා රැඳී සිටි හෝටල් කාමරය පරීක්ෂා කිරීමේදී මොහුදු කකුලුවන්, මැඩි විශේෂ, මකුළු විශේෂ, මෙරටට ආවේනික ශාක කොටස් බීජ මෙන්ම එම ශාක හා සත්ව කොටස් ලබා ගැනීම සඳහා යොදාගත් උපකරණද සොයා ගැනුණා.
මාවනෙල්ල බැමිණිවත්ත සුසාන භූමියක ඊයේ පස්සරුවේ පුද්ගල මලසිරුරක් භූමදානය කරන අතරතුර අකුණුසර වැදීමෙන් ළමුන් ඇතුළු පුද්ගලින් 25 දෙනෙකු මාවනෙල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා. BJF දහම් පාසල 13 වැනි වරට සංවිධාන කළ ලේ දන් දීමේ වැඩසටහන කොළඹ කෝට්ටේ පාරේ පිහිටි ශ්‍රී ජයවර්ධනාරාම මහා විහාරස්ථානයේදී අද පැවැත්වෙනවා. ලේ දන් දීමේ තවත් වැඩසටහනක් මහරගම ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා සමාගම විසින් පසුගියදා සංවිධාන කර තිබුණා. දැන් ක්‍රීඩා පුවත්. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ මහනුවර සිල්වෙස්තර විද්‍යාලය අතර පැවති 62 වන සුරතලුන්ගේ සංග්‍රාමය කඩුලු 7කින් ජය ගැනීමට සන්ති සිල්වෙස්තර විද්‍යාලය සමත් වුණා. පලිකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු පන්දුවට පහර දුන් විද්‍යාර්ථ කණ්ඩායම සිය පළමු පිළිමට සියලු දෙනා දැවී ලකුණු 83ක් රැස් කළා. පිළිතුරින්ම ක්‍රීඩා කළ සිල්වෙස්තර විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 167ක් රැස් කරගෙන සිටියදී ඉනිමත් හිටුවා දෙවන නිලම සඳහා පන්දුවට පහර දීමට විද්‍යාර්ථ විද්‍යාලයට ආරාධනා කළා. විද්‍යාර්ථ විද්‍යාලය දෙවන නිලම සඳහා සියලු දෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 123ක් පමණයි. ලකුණු 40ක ජයග්‍රහී ඉලක්කයක් හඹා ගිය සිල්වෙස්තර විද්‍යාලය කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 40ක් ලබා ගනිමින් තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කළා. මාධ්‍ය හන පුවත් විකාශය නිමවට පත් වෙනවා. සුබ දවසක්.